න බුද්ධාය අපගේ පරමු පූජනය ගුරුදේවෝත්තම පින්වල්ලොකු ස්වාමින් වහන්සේට නමස්කාරවේවා නිදුක් නිරෝගී දීර්ගාාවශ සම්පත්වීම සැලසේවා සාදු සාධුව සාදු. ස්්‍රද්ධාවන්ත පින්වත්නී අද දවසයේ සංසාර චක්‍රයේ සිදලන හා සිරිමත් දම් සක දහන් වෙෙනසට අන සඳහා නැඳුන්ගමුව මහමෙවුනාා භාවනාසපුවට සම්බන්ධ පින්වත් මහත්මක් සහ පවු්ලි සියලු දෙනා තමයි සහසම්බන්ධ වෙන්නේ ගම් පහනැදුන් ගමුව ඉති මේ පින්වතුන් බොහු පිංරැස් කරගන්නවා අද දවසේ මේ ධර්මදානය සිද්ධ කරලා. පින්වත්න අපි මෙතෙක් කාලයක් කතා කරමින් සිටියේ උතුන් චතුරාි සත්‍ය ධර්මය පිළිබඳව දුකනංවු වාරි සත්්‍යය දුක්ක සමුදේ නංව වාරි සත්්‍යය දුක්ක නිරෝධේනංව වාරි සත්වය දුක්ක නිරෝධ ගාමිනී පටිපදානම් වෝ ආරී සත්වය දුක කියන ආරය සත්‍යය බුදුරජාන් වහන්සිවදාලා ජාතිපි දුක්කා එපදීම දුකක් ලෙඩවීම දුකක් වයිසිට ෑම දුකක් මරණයට පත්වීම දුකක් ඒවගේම සෝක පරිදිව දුක්ක දෝමන සඋපායාස දුකක් ඒළඟට ප්‍රියන්ගෙන් වංවීම අප්‍රියං හායක්කවීම කැමැති දේ නොඩැබීමේ සමස්තයක් වසිංගත්තුත් පංචුපා දැනස්කන්දීම දුකයි. එතකුට පහුගේ වැඩසට අංවලදී එකක් එකක් ගානේ ඒ දුක්කා රිසත්්‍යය කරුණු විස්තර කළා. ඊරඟට දුක්ක සමුදය ආරි සත්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ යම් තන්න හවක්තියනවනම් පුනර්භාවය ඇති කල්ලා දෙන ඒඒ තැන සතුටින් පිළිගන්න ආශවාදයෙන් ඇලෙන ඒ තෘෂනාවයි. කාමතන්නහා බවතන්නා විභවතන්නා විදිහෙට ඒ තෘෂ්ණාව ජීවිතය පුරාම සසර පුරාමයාගේ පැතිරෙ ලතියනෝ. තර තෘෂ්ණාව තමයි දුක හටගැනීමේ හේතුව. ඊරන්ට දුක්ක නිරෝධේ ඒ තන්නහාාව මිතුරු නැතුව නොවැල්මිින් නිදහස්වීමක් ඇත්ද ඒ තෘෂ්ණාව නිරුද්ධවීම තමයි දුක්ක නිරෝධය නං වෝ ආරි සත්්‍යය එක තම අමාමා නිවන කියන්නේ. ඊළලඟට අපි කතා කළ දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආරිය සද්‍යය දුක්ක නිරෝධ ගාමිනී පටිපදා ආරී සතතිය කෙල කියන්නේ ආර්ිය ස්ටෑයින්ග මාර්ගට එතකොට ආර්ිය ස්ටෑන්ග මරගී සම්මා දිිට්ටි සම්මා සංකප් සම්මාවාචා සම්මා කම්මන්ත සම්ම ආජීව සම්මවායාම සම්මාත් සතති සම්මා සමාදී. ඒ කරුණුවටත් අවි කතා කළ වැඩසටන් අටක් අටක් කරනුවටට සම්මා දිට්ටිකයන්නේ චතුරාරි සත්‍යය පිළිබඳව දැක්ම සම්මා සංකප්ප කියන්නේ නික්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්පා විහිංසා සංකල්ප සම්මා වාචාකයන්නේ වචී දුස්්චරිතෙන් වැලකෙන එක සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණගාත සොරකම වැරදිකාමසේවනෙන් වැලකිනය එක සම්මා ආජීව කියල කියන්නේ මිත්‍යයාජීවෙන් වැරකිලා සම්මා ජීවෙන් ජීවත්වනය එක සම්මා වායාම කියැන්නේ අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න කරන උත්සාහය සම්මා සතති කියල කියන්නේ සතර සතිපට්ටානේ සහ පිහිටවීම සම්මා සමාධි කියල කියන්නේ පළවිිනි දිහානි දිවිනි දිාන ත්තුන්ග නි දිානේ තවනි දයාානේ ඉන් අනතුර අපි කතා කළා ඒ සම්මා සමාදිය සමාධිය ලෝකය යන්න එන්ට තියෙනවනි නමුත් ඒ සම්මා සමා ලෝකයේ අයට දිහාන තිබුණට සමාධිය තිබුණාට එක සම්මා සමාධයක් වෙන්නේෑ. සම්මා සමාධයක් වෙන්නේ, සම්මාදිට්ටි, සම්මා සංකප්ප, සම්මාවාචා සම්මා කම්මන්ත සමාජීව, සම්මාවායාම සමාහති කියන කාරණා හතෙන් සිතේ එකඟවීමක් ඇත්දක තමයි සම්මා සමාධය. ඉතින් බුදුරජාන් වහන්සි වදාළ එහි මූලිකම කාරණාව වෙන්නේ සම්මාධීට්්‍යය. සම්මාධිට්්‍යය තියෙනෙනට තමයි සම්මාධිට්‍යය මිත්‍යාදිට්ටිය වෙන්කරගන්න පුලුවන්නේ. සම්මාධිට්්‍යිය තියෙනකිෙනාට තමයි, සම්මා සංකප්ය මිච්චා සංකප්ය වෙන්කර ගන්න ලුවන් වෙන්නේ. එතුන මිත්‍යාමාර්ගයයි සම්මාමාර්ගයයි, ආර්මාර්ගයයි වංකරගන්න පුළුවන්නේ සම්මාධිට්ටියයෙන්. ඉතුට බුදුරජාන් වහන්සි වදාලා එහෙම වෙන්කරගත්තට පස්සෙයි, මිත්‍යාමාර්ගයේ දුරුකල්ල සහ ආර්යමාර්ගයේ පුරදුකරන්නට ගන්න වෙහෙස්ස සමයි සම්මාවායාම. ඒ කරන්නේසිහයෙන් ඒක තමයි සම්මා සතිය. එනිසා සෑම මාර්ගංගයකින්ම සම්මාධිට්ටි සම්මාවායාම සම්මා සති කියන අංග විශේෂයෙන් වැඩෙනව හැම මාරගංගයක්ම වඩනකොට හැබැයි සියලු මාර්ගංග වඩන්ඩ පුළුවන්නේ සම්මාධදිිට්්‍යිය තිබුුණොත්. ඉතින් බුදුරජාණාන්සේ මේ විදිීට විස්තර කරලා ඊළංට බුදුරජාණහන්සේ දේශනා කරන්නවා පින්වත් මහනෙන ඒ විස්තර අපි විස්තර කරගත්තේ චත්මහා චත්තාරීෂක සූත්‍ර දේශනාවෙන් පින්වත් මහනෙන සෑවදේටම මුල්ලවෙන්නේ සම්මා දිට්ටියයි. පින්වත් මහනනි සම්මා දිට්ටිය තියෙන කෙනාට තමයි සම්මා සංකල්පය ඇතිවෙන්නේ සම්මා සංකප්ය තියෙන කෙනාට තමයි සම්මා වාචා ඇතිවෙන්නේ සම්මා වාචා තියෙන කෙනට තමයි සම්මා කම්වන්ත ඇතිවෙන්නේ සම්මා කම්මන්ත තියනෙකි නට තමයි, සම්මා ආජිවී ඇතිවෙෙන්නේ. සම්මා ආජිවී තියෙනෙකි නට තමයි, සම්මා වායාම ඇතිවෙන්නේ. සම්මා වායාම ඇතිවයෙනෙකි නට තමයි, සම්මා සතිය තියෙන්නේ. සම්මා සතිය තියනෙකි නට තමයි, සම්මා සමාධිය තියෙන්නේ. සම්මා සමාධය තියනෙකි නට තමයි, සම්මා ඥානයේ තියෙන්න්නේ. සම්මා ඥානයේ තියනෙකි නට තමයි, සම්මා විමුක්තිය තියෙන්නේ තුර බුදුරජන්ස දේශනා කළ පින්වත් මහණෙන. මෙයින් සේක පුද්ගලයාට කාරණ අටයි. අසේක රහතන් වහන්සිට කාරණා දහයයි. රහතන් වහන්සට සම්මා ඥානතියනව සමා ඥාන කියල කියන්නේ කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියන් කතන්කරණය. මම ජාති ඉපදීම ශේ කලා කළ යුතුදක් කලා බමසරවාසේ අවසංකන ඥානීතියනවා. ඊට පස්සේ සම්මා විමුක්ති කියැන්නේ. ඒ සියල්ලගෙන්ම නිදහස් වනා විමුක් තීරපත් වනා ඒ දසහන්ගේ තියනෙ රහතන් වහන්සේට දුර බලන්නේ ඒ රහතන් වහන්සේ නමක් බවට පත්වෙන්ඩ මූලි කාරම්භි කොතනද සම්මාදිිට්ටී එතකුට බුදුරජාන්ස දේශනා කළ පින්වත් මහනිනී සම්මා දිප්ටියමයි මූලික වෙන්නේ සම්මා දිිට්ටිය තියෙනගෙනාට මිත්‍යා දුෘෂ්ටිය දිරව ලයනවකිවා සම්මා සංකප්පේ තියෙන කෙනට මිච්චා සංකප්පේ දිරවනවා. එක දිරල යනවා. ඊළඟට සම්මා වාචා තියනකෙනට මිච්චාවාචාව දිරනවා දිරවනවා. ඊළඟට සම්මා කම්මාන්තයේ තියන කෙනට මිත්‍යාකර්මාන්තයේ දිරවල යනෝ. ඊළඟට සම්මා ආජිවී තිනකිෙනට මිත්‍යාජීවි දිරවන. සම්මා වායාම තියෙනෙනට මිත්ත්‍යයා වායාමි දිරවනවා. සම්මා සතිය තිෙනගෙනට මිත්‍ය සතිය දිරවනවා. සම්මා සමාධය තිෙනකෙනට මිත්‍යයා සමාතිය ්දිරවනවා. බුදුරජාන් වහන්සේ වදාලා සම්මා දිට්ටිය තියෙනගෙනාට මිත්‍යයාදිිෂ්ටිය විරේක වෙනවා. සම්මා සංකප්ප තියනකිෙනට මිච්චා සංකප්ප විරේක වෙනවා සම්මාවාචාතියනකිෙනට මිච්චාවාචා විරේක වෙනවා සම්මා කම්මාන්ත තියනකිෙනට මිච්කම්මන්ත විරේක වෙලා යනවා සම්මා ආජීවතියනකිෙනට මිත්‍යාජිවිය විරේක වෙනවා සම්මා ස්වායාම තියනෙකිනට මිත්‍යාවායාම විරේක වෙනවා සම්මා සතිය තිෙනකිෙනට මිච්චා සතිය විරේක වෙනවා සම්මා සමාධිය තිනකිෙනට මිච්චා සමාධිය විරේක වෙලා යනවා. මේ ඔක්කෝට මූලික වෙන්නේ සම්මාධිට්ටිය සම්මාධ් හැම දේකට මූලික වෙනි සම්මාධීට්ටිය. සම්මාධීට්ටිය කොටස් දෙගත් තියෙනවා ලෞකික සම්මාධිට්්‍යිය ෝකෝතර සම්මාධිට්ටිය ලෞකි සම්මාධිට්ටි උපදින ඇතුව ලෝකෝතර සම්මාධිට්ටි උපදදින්නේ ලෞකික සම්මාධික්්ටයේ තියෙනවා කර්ම කර්ම පලවිපාක ඕපපාතික උපත බුදුුවරු ගැන ඒ විශ්වාසයේ දැක්ම එතකුට කර්මකර්ම පල විශ්වාස කරන්නේ බුදුරජාන් වහන්සගේ විසේ සත්වය තේරෙන්නෑ දෙ මවපියන්ග විශෂ සත්වය තේරයෙන්නේ පින් පවවලකා මේව තේරෙනෑ. එතකොට ඕපපාතික සත්ත්‍යය නිරයක් මේ අපායක් දිවියලෝකයක් පිළිගන්න නෑ. කර්මකර්ම පල විශ්වාසයක් නෑ හැබැයි අත ගහනව භාවනාවට දුට ඉතකුට කල්පනා කරන්නේ සම්මා දිට්ටියේ ලෞකික සම්මා දිිට්ටිය කොතනද තියෙන්නේ සම්මා සමාධිය කොතනද තියෙන්නේ. දැක්කද සමාධයකට අත ගෙහ්වා මිත්්‍ය සම්මා දිට්ටිය පිරිසුදු කරගන්න ඇතුව. ඔන්න ඕක නිසා තමයි ගොඩහකි යෝගීන්ට වරදින්නේ. බණභානාව එපානුවේ බන භහනාව කරන්න ඕන පුහුණුුවවෙන්න ඕන. මෝලිකදැන දෙන්න වන සම්මාධිට්්‍රීට. මේ කරුණුකාරණා මේ විදියට කතා කරනකට පුදුම හිතෙනවා අපගේ පරම පූජනය පින්වන් ලොකුස්වාමීන් වන්සේ ගැන ලොකුස්වාමීන් වහන්සේ අපික හුරු කර වන්නේ අදටත් අවවාද කරන්නේ සම්මාධදිිට්චි පිණිස. අද වෙන්නක් අදටත් අපිට අවවාද කරන්නේ අපේ හිත පිරිසිුදු කරන්නේ අපිට දහන්කරුණු කියන්නේ සම්මාධික්්‍යය පිරිසුදුවීම පිණිස. ොුසාව වන්හන්සේ අපි අතරවන් කරලා කරකවල් අතෑරලා මුලාකරවන කෙනෙක් නෙවේ. ඒක පැහැදිලි මේ ධර්මය කියවාගෙන යනකොට හිිතට මනාව පේනවා අපි ගුරුවරු අපිට කොච්චර මනාව ධර්මානුකොළ අනුසාාසන කරනවාද කියලා. අපේ බාාවනාව පුරදුවෙන්න්න වැඩ පිරිවල හරිගස්සල තිෙනවා ඒේවගේ අපි වැඩි පුරයොමු කරවන ආරී සත්‍යවබෝධීය නිරවුල් කර ගැනීම පිණිස. වැඩි ඕන්න මේ ස ලෞඛක සම්මාධීට්ටියය. හොඳට තියෙන කෙනනාඩනේ ලෝකොත්තර සම්මාධීට්‍යයක් කර යන්න පුළුවන්නේ. ඉතුට බලන්න ප්‍රේතවත්තු විමානවත්තු ගැන මේ ඒ උතුම් බුද්ධ දේශනාවලින් ඔබෝ දැනුවත් කරවලා අපිට ඒට අනුශාසනා කල්ලා මිනිස්සු තුළ කර්මවිපාක පිළිබඳ ඒවාගම දීමේ වීපාංක ඇත සේවාකිරීමී විපාක ඇත පිම් පව්වල විපාකැර ඇත මව්පියන්ගේ වපියන් විසේසයි ඊළන්න මේලොවක් පරලව ෝපපාතික උපත් ගැෙන අපිට බලන්න සම්මාධිට්ටිට කොච්චර අපිට ආසිර්වාද කරලාද කියලා. ඒවාගේම අපිට අනුශාසනා කලා බුදුරජාණන් වහන්සගේ විශේසත්ව හසිරිමත් සම්බුදු ගුණ කියමේ බුදුරජාන්ගේ විශේසත්වය ලෝකට ප්‍රකට කරන්න කියලා බලන්නේ සම්මාදිිට්ටියම කරුණුටික නේ දොයා පිළවා මේ ලෝකයට උන්වහන්සේ අනුසාාසනා ෙරී. දෙක් අද උපදව වන හැට ආරය මාර්ග මූලික ැන උපද්වෝන හැටි ඒකයි පින්ත් හරියට සම්මාදිිට්ටිට තමන් පත්ව වුණුත්තේම ඉතුරුටික කරගඩා ඇගිල්ලින් ඇනෑන කියන්න ඕන්නැ. නොකද සම්මාධිට්ටිට පත්ව වන කෙනට ඒ සම්මාධිට්්‍යියම මිත්‍යා දෘෂ්ටියමකද සම්මාධීට්ියම කදති කියලා තේරෙනවා. සම්මා සංකපයේමකද මිච්චා සංපයමකද කියලා තේරෙන ොයි තේරෙන එකට තමයි කියන්නේ සම්මාධිට්ටි කියලා. එනිසා කුසල් අකුසල් වෙන් කරගන්න ඕන. ඊළන්ට මෙ මේ චතුරාටි සත්‍යය ගැන නිතර විමසන්න ඕන. ඒවගේම තමයි මේ කරුණුකාරණාවට එයාව මෙහෙවයන්ට එයාතුළින් පුුණය සක්තිය උපදින්න ඕන ඒ සඳහා අනිවාරයෙන් කෙලෙහි ගුණ අවශ්‍යමයි මේ ආර්යමාර්ගය පුරුදු කරන්නේ සත්පුරස භූමී පින්ගතුන කෙලෙහි ගුණ කෙලක කියන්නේ කේවල සපපුරස භූමී සම්පූර්ණයම සත්පුරස භූමිය. එහම් තමන්ට ධරමය දුන්න තමන්ට සරණ දුන්න තමන්ට බනපදී කියල දුන්න තම් දහමට ගත්ත කෙනාගැන කෙලේගුණේ තියෙන්න්න ඕන මුළු ජීවිතයේ පුරාම වචනයකින්වත්යි අපහසයක් කෙලේගුණට හානියක් වෙඩ දෙන්න ඇතුව. මිතකට සත්පුරු ස භූමිය යාට පිහිරතතියනවා. ඉදර මේ කරුණුකාරණ තේරුම් ගන්නකොට හොඳට පැහැදිලිව මේ දේශනාවල තියෙනවා ඒ සම්මාදිිත්්‍යය පිරිසිදු කරගන්න ගොඩහක් මහන්ස වෙන්න ඕන නමුත් ගොඩාකාය මහන්සේවෙන්නේ සම්මාධිට්්‍යි පිරිසිදු කර ගණනී සමාධයක් උපද්ද වන්න. භාවවනාකරගණඩ බන්නම් සමාධයක් නැත්තන් අන අපට පිහිටක් නෑ දහම දියුණු කරන්න බෑ කියනවා. නමුත් සමාධිය කොතනද තියෙන්නේ සම්මාධිට්ි කොතනද තියන්නේ. කවරුවත් කියලනේ නිේස්වාවින්නාස සම්මාධික්්‍යයේ දියුණු කරගන්න අමාරුයි අනේ අද කාලෙ ව කරගණ්ඩ බෑ කියල කවුරුක් කියන්නේ කියන්නේ කොහොමද අනෙහි භහාවන වැඩෙන්නෑ නීවරණ වැඩි අරක වැඩි මේක වැඩි කියල කොහෙදෝ දෙයක් කල්ලන්නේ ඉතින් ඒ නිසා මේ හරියට නිවම් මාර්ගයේ දියුණු කරගණ්ඩ නිවම් මාර්ග පිරිසිුදු කරගන්න නුවනක් ඕන මම හිතනවා පහුගේ කාලෙ මේ දැන්ක් දිගට අවිමාර්සයකට වැඩිය කාලය එක දිගට මේ ගැන විස්තර කළා ඔබට කරුණාවෙන් ඔබට අනුකම්පාවෙන්මයි පුංචි වෙලාවක් ඇතුළති කියලා දුන්නේ ඇයි වැඩර් රාජකාරය ගුඩා කස්සිනේ බණහන්න මේකවත් පිළිවට අහන්න කියන අදාහසිේ. එනිසා නැවත නැවත අහන්න සතරසති පට්ඨාන පොත සං්ච වීභහංග සූත්‍රය නීතර කියවන්න ඊළඟට සම්මාධීත්‍යය පිරිසිදු කරගන්න. ඊළඟට ලෞකික සම්මාධීත්්‍යය කොලෙක ලියාගන්න අත්ති දින්නම් දීමේ විපාක ඇත. තුට තමන් බලන්න තමන් දීමේ විපාක ඇත කනික විශ්වාස කරනගෙනෙද්ද. නැත්තං ඒ සඳහා තමන් පහුණු වෙන්න ඕන. ඊළඟට හොඳට බලන්න අත්ති හිටන් පුද පූජාතීමේ විපාක ඇත තමන් බුදුන් අදින්ද ඒවාගේම තුනරුවන් සෑය බෝධී විහිර විහාර වඳන්න පුදන්ට සත්කාර සම්මාන කරන්න කැමැති කෙනෙක්්ද ඒව තමන් ප්‍රතික්ෂේප කරන කෙනෙද්ද. ලන්න ලෞකික සම්මාදිිට්ටි තමන්න්න තියෙනවද කියලා ඊට පස්ස බලන්න සේවාවත් පිළිවිත් කිරීමේ විපාංක අපි දැන් අප ගත්තුත් ම කලින් මතක්කලාවගේ පන්සලකට ගියත් අපන් පන්සලක්ම ම බෝධි අතු ගාල නෑ එතවුට හිතනවා මේ දංවලඳ වලඳඉන්න බෝධිවත් අතුගාගඩබෑ කියලා අපි අනිත් අයට පටවනවාද යන ම් මේ සේවයේ මංකලොත් මේ වත මංකලොත් එක විපාකය මට තියෙනවනී කියන සම්මාධික්‍රය තමන්න තියෙනවාද ඒවාගේම තවක් කියෙනෙකුට උදව් උපකාරයක් කලොත් ඒකේ විපාකයක් තමන්ට තිනවා කියලා තමන් විශවාස කරනවාද. ඊළංට බලන්න පින් පව් තමන් විශ්වාස කරනවාද. තමන්ගේ අම්මා තමන්ගේ තාතා විශේෂ දෙන්නෙක්විදිර තමන්ගේ හිතට දැනෙනවාද. සැරට වචනයක් කතා කළත් නොමනා විදිටයුත්තක් කළත් අනේ හොදනය අම්මයි තාත්තයට මං එහෙම කරන්න කියලා තමගේ සිතවෙතින් ඒ අම්මයිඉතාත් අයි සියලු දෙනා අතර ඉදිරිට ගෙනල්ල තමන්ට පෙන්නද කියලා බලන්න. ඊළඟට ඕපපාතික සත්තුව දිවිය ලෝක අපාය භූත ලෝක මේ නොපෙනෙන් ලෝක ගැන කතා කරද්දි අනේ ඔය කොහේතියනේ වද කියලා තමන් භෞතිකවාදීෙද්ද. නැතැ ඒ ලෝක තමන් පිළිගන්නවාද. ඊළඟට ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසි දෙවියකට කිසි බ්‍රහ්මයකුට කිසි කෙනෙකුට ලංවුවේ නොහැකි නිකෙලෙස් ගුණෙන් තුන් ලෝකට මග්‍ර වූ ඒ ශාස්තෘන් වහන්සේ තමන්ගේ හදමන්දලි වෙනෝ වෙනවාද කෙළ බලන්න. බුදුන් ඇඳ වදා දේවාලෝ රිංගා රිංගා ලුව පාත් කරන ජාතියක්ද්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ පුංචි රූපයක් මෙහමතියලා මුළු භිත්්තියේම අවිආය ධතතියාගත්ත දේවතාව වහන්සේලා පිරිවරාගෙනද කියල බලන්න සමහර් ගෙවල්ල තිස්තුූන් කෝට ඇඳෙමේ සකල දේව මණ්ඩ ේතන බුද්දු පුංචි බුදු පිළිවහන්සේ දෙවි දේවතාවන් වහන්සේලට මෙච්චර පලතුරු වට්ටිය බුද්ධ පූජාවට මෙච්චර චූටි දීසියක බුද්ධ පූජාව තමන්ගේ ශාස්තෘන් වනාහසිට ගරහා ගරායින්වා. බලන්න සම්මාධීට්්‍යය කොහිද තියෙන්නේිචේල. ඔයවාගේ මිනිස්සුන්ඩ සතර සතිවර්ට්ඨානයක් ගැන සමාධයක් ගැන ලෝකෝතර දෙයක් ගැන කින්පුට මේ මිනිසුන්ට කොහොමද මේ අහිතට යන්නේ. ඒ පිටරට හින්දි චිත්‍රපටි බලන්න හින්දි කතා බලන්ඩ ප්‍රේම කතා බලන්න ආසා දේශ බාලන්න කතා අහන්න ආසා. ඒ මිනිස්සුන්ඩ මේ චදුරාටය සත්‍යයක් කොහොමද තේරෙන්නේ පින්වත්න මේ අවසාන යුගයේ. අවසානයෝග පුළුවන් කෙනෙ බේරෙන්. සක්සු දක්ෂේ පැහැදිලි මේ මහම වුුණාවෙන් පින්වල් ලොකුස්වාමීන් වහන්සේගේ තනීයෙන් මේ මහම වුණනාා උපද්දවලා නසි තනයෙන් මේක නිරෝල් කරගෙන ලෝකෙටත් දේශනා කළා. කිසි තැනක වංචා කල්ලා නෑ මේ ධර්මේ පිරිසිදුව නිවම් මාර්ගය කියයාගේට පැහැදිරුවම ලොකුස්වාමීන් වහන්සේ නිරවුල්ුව දහම්මාවත ලෝකෙටම විවර කලා ාගතුන්ාන්සිගේ ශාසනයේ කියලා සක්සු දක්ෂේ පැහැදිලි. පුදදුම එහිතනා ලුක සාංසේ තනියන් කොහොද මෙමක් කළේ කියලා. එතකුට නිවරදදිව පැහැදිලිව විස්තර විභාග කල්ලා විවරත්ත කරලා තියෙද්දී එක පිහිට ගන්න ඇත්තං අපි කුමක් කරන්නද. මාර්ගයේ කියන කෙනා පා හරියට පාරගනවන යනය කාරයට යන්න ඇත්තන් පාරකපු කෙනා කුමක් කරන්නද. ඒ නිසා මේ ඔබගේ ජීවිතේ මේ සංසාරදුකෙන් නිදහස් වෙන්ඩ මේ ජීවිතය ඒත් යන් උත්සාහයක් කරන්න අපිට ගුඩා බුද්ධ සාාසනහිම වනා. රහතන් වහන්සේලා ගියෝගයන් අහිම වනා. ඉතින් ඒ නිසා මේ දුමාරාතන් වහන්සේ වගේ අපිට ධර්මය ගෙනලා දුනඋත්තුමෝ ගැන කල්පනාවෙන් කෙළේ ගුණ දක්වමින් සීකරමින් වදමින් පුදමින් තුනුරුවන් වදමින් පුදමින් මේ ධර්මයම නිතරකිීව කිවයින්ඩ. මේ ධර්මයම නිත රහන්ඩ මිත්‍යා දුෘෂ්ටියකට වැටින් එපා. එනිසා ඔබාපි කාටත් මේ ගෞතුම් බුද්ධසාාසින අපට ලැබුණ අවසාන අවස්ථාව මගැහැරෙන්ට දෙන්න ඇතුව අප හොඳවට තුළුවන් ගෙනස් රද්ධාව පහිටල මේ සම්මාධීට්්‍යි අප හිත තුළහොන් මනාව පිහිටල මේ සංසාරගමන කෙලවර කරන්නට අපිටත් යං උත්සාහයක් කන්නට ලැබුණු ලොකූ දෙයක් ඒ සඳහා මෙතික් අපි ධර්මදාන මේ වසිං රැස් කරගත්ත ධර්මාස්ශ්‍රවනය මේ වවාසෙන් රැස්කර ගත්ත සක්කල පුුණ්්‍ය සම්භාරය හේතුවාසනා වේවා ගෞතවම බුදුසසුනේ පිහිට ලබේවා සම්මාධික්්‍යයම සිත තුළ පිහිටාවා අප කාටත් සසරදුකින් නිදහස් වන්ඩ වාසනාව ලබීවා. ඉතින් පින්වත්න අද දවසය මේ ධර්මදානය පැවැත්වූයේ ව සඳහ දායකත්වී දෙදරුවයේ ගම් පහ නැඳුන්ගමුව මහමෙවුුණ භානාශපුූට සම්බන්ධ මහත්මෙක් සහ පවුලේ සිරු දෙනා. සියලු දෙවිදේවතා උන්නහන්සේලා මේී පින් අනුමෝදං වේවා, මේපින් අනුමෝදං වී මේ සියලු දෙනා බුද්ධසාසනයක් මේ සියලු දිනාත් ඒවගේ අපගේ පිින්වල් ලකුසාවිින්නා සැතුළු සත්පුරුස සඟගරුවන ආරක්ෂා කරත්වා කියෙල දිවරුන්ට පින්දිමු. ඒවාගේම මිය පරලෝගගේ සියලු ඥාති මේ පින්ං අනුමෝදං වී පරලෝව සැපීට පත්තුවේවා. ඒවාගේම පරම පූජනය ගුරුදේෝත්තම කල්්‍යයානමිත්‍ර පින්ංවල් ලුකුස්වාාවීන් වහන්සේට අප විසින් රැස්කරගත්තමේ සියලූ පිින්වලානු භාවෙන් නිදුක් නිරෝගී ජීර්ගාවිසම සැලසේවා ඒවාගු ගරතර මහ සංගරත්නයටත් අනගාරිකා මෑනිවරුන්ටත් පැවිදි අපපේෂක දූපතුන්ට අච්චතුරාරිී සතති දරමය අබෝධ වේවා. ඒවාගේම මේ ධර්මදානය පැත්වූ ගම් පහ නැදුු ගම මහමේ වුනා භාවනාසකුට සම්බන්ධය පින්වතුන්ට ඒ වගේම අපි හැදවැඩු දෙම පියන්ටත් ්‍රද්ධාරූපවාහින ලක්කවරරි ගුවන් දිලි සියලු දෙදිනාටත්ඒ වගේම ඥාති බන්ධු මිත්‍ර හිත මිත්‍රාදීන්ට සියලු දෙනාට ඔබාපිකාටත් සම්මාධිට්ටිය පිණස්ස හොඳට මේ සිත මෙහවාගන්ට ලැබේවා මිත්‍යා දුෘෂ්ටිය සිත්තුවලින් බැහරවෙලා හොඳයට තුනුරුවන් සරණගිය ෞතම බුදුරජන් වන්සගේ ශ්‍රාවක දරුවන් ලෙස මාරිමාර්ගී පුරුදු කරගණඩ අපි කාටත් වාසනාව ලැබේවා. තුන් චතුරාරී සතති ධරමීම අවබෝධ වීවා තිරුවන්සරණයි නමෝගුද්ධයි. මෙවැනි වටිනා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රත්තා YouTube ජනලේ සබස්ට්‍රයි් කර සීනුවෝ ලකුණු ඔබන්න.